ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. සුරම්‍ය මොරගඩ මහතා ළඟින් ඉඳගත්තේ කල්යල් බලාය. විමුක්ති ගැන තවත් කතා නොකර ඉඳීම තේරුමක් නැත. මේ වැඩ ඉක්මනට සිද්ධ විය යුතුය. සුරම්‍යට බයම වාෂා ගැන. මම කවදා හරි බඳින්නේ විමුක්ති අයියවම තමා. නැන්දට ඒක වළක්වන්න බෑ. වාෂා වේවලමින් තමාට කියු හැටි හැම මොහොතකදීම සුරම්‍යට සිහිවේ. ඒ හැම වාරයකම ඇය වර්ෂාට හෙනම ඉල්ලුවාය. අදටත් බය ඒකය. විමුක්ති ඔය උන්නට ඉන්නේ වාෂා ගැන සිතමින් බව සුරම්‍ය දනී. ඇය වැඩි කලබලයක් නොකරන්නේ ඔහොමම හිත පෑදෙන්නට දිය යුතු නිසාය. ඇරත් හිමාලි ළඟ ඉන්න නිසා ඒ හිත කෙල්ල ගානට හදන බව සුරම්‍ය දනී. හිමාලි සුරම්‍යට කියා ඇත්තේ තමාත් විමුක්ති අතර බොහෝ දේ සිදු වූ බවය. මට නැන්දේ වෙන කෙනෙක් ළඟට දැන් යන්න බෑ. දවසක් කොහොමම හිමාලි සුරම්‍යට කීවාය. ඒ කතාව සුරම්‍යා විශ්වාස කළේ නැත. එහෙම ඉඳිද්දි මොනවා වෙන්න බැරිද? සුරම්‍යා සිටියේ එහෙමය. ඇය තම සැමියා ළඟින් ඉඳගත්තේ ඔය ඔක්කොම සිතේ තියාගෙනය. ලොකු සුරය දැමු රත්තරන් චේන් පොට ගලවලා දැමු මොරගොඩ මහතා ඇඳ මත ඉඳගත්තේ සුරම්‍යා දෙසද බලමිනි. පුතාණ්ඩියලා දෙන්නව ගෙන්නලා ඔය වැඩ ටිකක් පැවරවනම් හොඳයිනි මහත්තයා. දැන්වත් ටිකක් සැනසීමෙන් ඉන්නේ පැයි. මොරගඩ මහතා සිනාසුනේ ගානක් නැතුවය. උන්ට පුළුවන් දවසක මේවා කරයි. මම ලොකු පුතාටත් කිව්වා. තාත්තා ඔය ලස්සනට කරන්න කිව්වා. මටත් මේක කරන්න පුළුවන් සුරම්‍යා. තව ටික කාලයකින් දෙන්නටම ඇවිත් කරන්න කියනවා. විමුක්තිගේ ප්‍රශ්නයෙන් පසු ඔහු දරුවන්ට ගොඩක්ම බලපෑම් කරන්නට කැමති නැත. ඒ ප්‍රශ්නයෙන් ඔහු නොසෑහෙන දුක් විඳේය. ඒ දවස්වල කොල්ලාගේ මුහුණ බලා ඔහු එන්නේ මේ ජීවිතේම එපා වූ ගානටය. බත් කටක් පවා ඔහු ආසාවෙන් කෑවේ මේ ඊයේ පෙරේදාය. විමුක්ති සනීප වූ පසුය. බිස්නස් නම් තවත් කාලයක් ගිහින් කළාට කමක් නැහැ. ඒත් මේ කොල්ලගේ ජීවිතේ පිළිවෙලක් කරලා දාන්න ඕන ඉක්මනට. මොරගඩ මහතාද හිස වෙනුවේය. කොල්ලා මෙහෙම ඉන්නවාට ඔහුද කැමති නැත. මොකද්ද සුරම්‍ය අපි කරන්නේ? ඒ අනින් සුරම්‍ය නව පණක් ලද්දාය. මම අර කලින් කිව්ව විදියට කරමු මහත්තයා. හිමාලි දුව ගැනද? ඔව්. කෙල්ල පොඩි පුතාට පණ ඇරලා ඉන්නේ. ඇරත් ඉගෙන ගත්ත කෙල්ල. ඔන්න ඔය කරලා දාමු. ලස්සන කෙල්ල. අපේ ගාව බලාගෙන මේ ගෙවල් දොරවල් බලාගෙන ඉඳි. මොරගඩ මහතාට ඔහුගේ නංගිගේ දුවව මතක් නොවෙනවා නොවේ. කෙල්ලත් එහෙම ඉඳී නේදයි අහන්නට ඔහුට සිතේ. ඒත් මේ ගෙදර ආයෙත් ප්‍රශ්න දාගන්නට ඔහු දැන් කැමති නැත. අනිත් එක මහත්තයා, පුතා ළඟමයි කෙල්ල උන්නේ. දරුව උන්න තත්ත්වෙ නිසා අපිත් එහෙම ඉන්න දුන්නා. තරුණ ළමයිනේ. මොනා වුණාද කියලා අපි දන්නේ නැහැනේ. මොරගඩ මාතා හිස වෙනුවේය. ඒ දේ අර කෙල්ලටත් අදාළ නේදයි
ඔහුට සිතෙයි උඹ කෙල්ලේ දැන් කොහේ ඉන්නවද කියලාවත් මම දන්නේ නැහැ නංගියේ මොරගන මහතා කිව්වේ මැරිච්ච තම සහෝදරීට නාලනීට බලලා දෙයක් කරමු සුරම්යා කෙල්ල නම් පොඩි පුතාට ආදරෙන් ඉන්නවා තමා මා තේක දැක්කා කොහොමත් වෙන තැනකින් පොඩි පුතාට කසාන්දයක් බැන්දොත් ප්‍රශ්නෙයි මේ වෙච්ච දේවල් අසනීප ඒවා රටම දන්නවනේ මොරගඩ මහතා කිව්වේ ඒ අතීතය යලි සී කරන්නටවත් කැමති නැති නිසාය ඔය ලොකුම වෙඩින් එක ගන්න ඕනෙත් නැහැ අපි හිමීට මේ කසාදි කරලා දාමු ඔව් ආයෙත් වෙඩින් කාඩ් අරන් මිනිහෙක් ළඟට යන්නේ කොහමද දැක්ක දැක්ක තැන මිනිස්සු අහන්නේ දැන් පොඩි පුතාට සනීපද කියලා සුරම්ය කියන විදිය හොඳයි මොරගඩ මහතා කීවේ ලොකු පුතයි මේදයි කෙල්ලට හරි කැමති ඒකත් මට සැනසීමක් අපිට ලැජ්ජාවක් නැතුව මේ පොඩි ලේලි කියලා අඳුන්නලා දෙන්න පුළුවන් මොරගඩ මහතා හිස වෙනුවේය ඔහුද හිමාලිට කැමතිය ඇයව දකිද්දි ඔහුටද සීවන්නේ වාශාවය මම දවසක් බලලා හේනම් නන්දනීට එන්න කියන්නද මේවා මහත්යම කියන්න එපැයි පොඩි පුතා මොකද කිව්වේ මම එහෙම මහලා නැහැ දෙන්න හරි ආදරෙන් ඉන්නේ ඔච්චර ඉක්මනට සරීපුණිත් ඒකයි කොල්ලව ගොඩගත්ති කෙල්ල එහෙනම් බල්ලා සුරම්යා නන්දනීට එන්න කියන්න අපි ලොකු පුතාටත් එන්න කියමු ඌනේ පවුලේ වැඩිමල මම කියන්නම් එහෙනම් යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.